වට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කැපිලි කිටිලි අනවින දොස් අතහැර ගන්න කෙනෙක් දියුණු වෙන වාදක සිනහ නගන්න නැගිටින විට වටු රැළමෙක් එක්ම නැගෙන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න රට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කමට වැඩි ආයුෂ නැතයි සිතන්න ගුණ යහකම් මනුසත්කම් පෙරටම ගන්න ඌසත්කම මිනිසත්කම බව දැනගන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න රට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න 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 මේ පේනව නේද මේ මගේ අතේ තියෙන බාණ්ඩේ? කෑනෝ ගහ කරුණා කරලා අර පැත්තෙන් ඇවිල්ලා වාඩි වෙන්න කිව්වේ. සෝබනේ, ඔයක නටලුත්ද? ෆොටෝ පෙන්නලා වාහන උස්සන්නද කල්පනාව? ඒව සුම්මා මේසරි සේනත් එක්ක. මේක පින්තූරයක් නම් තමයි සිරිසේන මහත්තයෝ. හැබැයි පිපුරුනොතින් පරමාණුවකටත් වඩා හපන් වේ හොඳේ. මොකක්? මේ ගෙදර ගිහින් හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න ආසද නැද්ද? ඈ මේ මම මොකද බය වුණා නේද? ගෙදර ගියොත් අඹු නැහි මට හිටියොත් තෝ නැහි ඔබනි අඹරුව නේද මට හොඳ අක්කල ගුලියක්ම මේ මිස්ටර් සිරිසේන මොකද කියන්නේ මේ ළමයා ඔහේගේ කියලා ඔහේගේ නෝනට කියන්නද මට රුපියල් 25000ක් දෙනවද මේ මේ මිසිස් කල්දේරා ඇත්තටම හොයන පිස්සුද ඔන්න ඔය ෆොටෝ එක දෙන්න මං මං තියාගන්න මේ ඔය කතාව නවත්තලා ඇවිල්ලා වාඩි වෙනවද පිස්සු කෙනින් හදන්න එපා මිසිස් කල්දේරා අපේ ගෙදර ආවොත් වහා ඇවිලන සුළු අපේ පවුල සෝබනි එච්චර නරක නෑ. අපි යමු බැංකුවක් ළඟට. මං උදෙන්ම කිව්වේ අද බැංකු නිවාඩු. නිවාඩු බැංකුනේ. අපි යමු ATM machine එකක් ළඟට. කාඩ් එක ළඟ ඇතිනේ. මොකද කියන්නේ? රුපියල් 25000 දීලා මේ ෆොටෝ එක ගන්නවා. Thank you.
අපි එකතු වෙලා සම්බන්ධතාවගේ නඩුව පරාද කරන්න හදනවා කියලා එයා දැනගත්තා නම් එහෙම ලොකු ප්‍රශ්නයක් තමයි. එතකොට ඉතින් ওই නඩු ෆයිල්ස් ගෙදර තියාගන්න එක බොහොම භයානකයි නුපාල. ඒ මොකෝ සපුමල් පුතාමට අන්ඩර් කන්ට්‍රෝල්. එහෙමනම් කමක් නැහැ. හැබැයි ඉතින් එහෙම මොනවා හරි අවුලක් තියෙනවා නම් ඔය කේස් එකේ ෆයිල් එක මට දෙන්න. මම ඒක අපේ සේෆ් වෙ දන්නා. අරපු අතක් නැහැ. මේ බාප්පගේ බයිසිකලෙත් එක්කම නඩු ෆයිල් එකට ඇරියේ සපුමල් පුතන් ඩියාම තමයි. වරෙන්කෝ ගෙදර. අනේ අංකල්. ඔයා ඔහොම කල්පනා කර කර ඉන්නකොට මට තවත් බය හිතෙනවානේ. අනේ ඕපාලි අපි දැන් මොකද කරන්නේ කියන්නකෝ. මේ කෙල්ල නෙක්ස්ට් වීක් ෆ්‍රාන්ස් යන්නත් ඕනේ. ඔස්සේ මේක නිසා විත්‍රි මේ ඒ පස්සයිතිකාර රාලහමිට ඉන්නව දුවක්. දුවක්? ලස්සනයිද? අපෝ එයාගේ මොන ලස්සන මගේ ඒක හරස් ප්‍රශ්නෙකට කේස් එකම මගේ පැත්තට කරකුණා. මං ඊයේ කෙල්ලට පොඩි සද්දයක් දාලා ආවා. මං මැරි කරන් ඉන්න පොල්ලා බස් එකේ වැටෙන්න එපා. විනාසයි. දැන්ටමත් ඒ කෙල්ලේ ටික සපුමල් පුතාට කියලා ඇති. ඇති? කියපොද? සපුමල් දැනගන්න එපැයි මං එයා ගැන කොච්චර උනන්දුද කියලා. අන්න දැක්කද සාවිත්‍රි? ඈ අපේ කාලේ වගේ නෙමෙයි. දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ හරි ෆෝවර්ඩ්. කොහොම හරි තමන්ගේ අරමුණට යනවා. අනේ උපාලි. දැන් අපි මොකද කරන්න කියන්නේ? ප්‍රශ්නයක් නෑ. මමත් ඒ කෙල්ලට අද උදේ එන ගමන් ගෙදරටම ගිහිල්ලා දෙකක් කියලා යාවි. මං ආපහු පන්තිකට යන්නද? පන්තිකට? මගේ දුව හදන කෑම කන්න බැහැ කියලා මම කවදාවත් මගේ දුවට කියලා තියෙනවද? ඌ යන්නේ ඉගෙන ගන්න නෙමෙයි තාත්තේ. එහෙනම් හරි. කරාටි. ඉගෙන ගන්න ඕන නම් කරාටිත් හොඳයි තමයි. එනාර කරාටි නෙමෙයි. එන මන් දන්නවා. දුව හදන්නේ මොකද්ද මේ? රියදුරු පාසලකට ගිහිල්ලා බස් ලයිසන් ගන්නනේ. බස් ලයිසන් ගන්න? ඔව්. මං ආතර විකාර. එහෙනම් කියමුකෝ බලන්න. එක පාර්ට්ම යන්න හිතුණ පන්තිය මොකද්ද කියලා? යනවා ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න. ප්‍රංශ? ඒ අවල් දෙකට. ඈ? ඉගෙන ගන්නව නම් අඩුම ගානේ කොරියන් භාෂාවවත් ඉගෙන ගන්න එපා.
දැන් අපේ උගාක් කට්ටිය මව භාෂාවට වඩා පුළුවන් ඒගොල්ලන්ට කොරියන් භාෂාවනේ. දැන් ওই කනුවල තාප්පෝල කොලකේලි අලෝල ලියලා තියෙන්නේ සුමානෙන් කොරියන් භාෂාව උගන්නනවා කියලා. මම යන්න දෙපාද කියන්නකෝ. මගේ දුවාගේ කැමැත්තක්. මොකද නිකම්ම පරාජය බාන්න. ඇත්තම ලොකෝ අයියේ මේ දොස්තර මහත්තයා ආපහු බස් රස්සාවට එන එකක් නැද්ද? ආවනාව කියලා උඹ මොකටද නාලා කලබල වෙන්නේ? නාලාමි කිව්වනේ දෙන්නටම දිගරම පණි දෙනවා කියලා. අර ඉතින් පණි ගන්න වැඩට එන්න එපැයි. ලොකෝ අයියේ මේ දොස්තර මහත්තයා මගදී නගිනවා කිව්වට ආවේ නැහැ. අපොයි මාළු මගදී නැගිනා නේ නැන්න. දොස්තර මහත්තයා ආයේ මගට මුකෝ. ඔය ඇවිල්ලා ඉන්නේ පෙරටම. ලොකයි ඉක්මංගල යමු. නැත්තම් ලේට් වෙන පරක් වෙනවා. මේනිවාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මේනිවාගේ මම ඉතාලිය. අපිට වන් ඩේ සර්විස් එකක් විදිහට තමයි කරගන්න ඕන. පාස්පෝර්ට් දෙකක්ද? නෑ පුතා, මට තියෙනවා. දුවටයි ඕනේ. කෞෂි, ඔය ෆයිල් එකද? මේ ෆයිල් එකේ සේරම තියෙනවා. ඔක්කොම ඇතුළට යනවද? නැත්තම් මේ මිස් විතරක් ආවත් ඇති? අපි යන්නේද? අපෝ, මොකටද අපි ඔක්කොම ගිහින් රස්තියාදු වෙන්නේ? අපි එමු. කෞෂි, ඔයා ගිහින් සේරම කරගෙන එන්නකෝ. හොඳේ. මොකෝ, ඉරිසියා හිතුනද? බය වෙන්න එපා. මගේ කෙල්ල මගේ වචනයකට පිටින් යන්නේ නැහැ.
මේ දවස් දෙක තුනක හිතන්නවත් බැරි විදියට අපේ මේ රස්සාව තුල වගේම මේ සේවය කරන වැඩි පිරිසකගේ සිත් තුල ධනාත්මකව ඇති වෙලා තිනවා කියලා මට හිතෙනවා. මොකද අපි ටික දෙනෙකුගේ එකමුතුව මහා සමාජයකට හිසරදයක් වෙලා තියෙනවා. දුප්පත් අහිංසක බස්මගියාගේ රුපියල දෙකට මුවා වෙලා සැප විඳින සැපපුටු රත් වෙන්න පටන් අරන්. දහ දුක් විඳලා බස් පාරට දාන බස් හිමියන්ට අයිති වෙන්න ඕනි මුදලින් කොටස. අපේ මේ සහෝදර සේවක මහත්වරු දැනගෙන හෝ නොදැන විල්ලි ගහන. සහෝදරවරුනි, මේ දවස් දෙක තුනට බස් හිමියන්ගේ ආදායම වැඩි වුණේ කොහොමද? තම තමන්ගේ අවංකකම හින්දා. තමුන්ගේ අවංකකම හින්දා. තමුන්ගේ අවංකකම රුපියල් 200කට එහෙම නැත්නම් රෝස් චිකන් පළුවකට පාවලා දෙන්න පුළුවන්ද සහෝදරවරුනි? මිත්‍රවරුනි, එකම නිල ඇඳුම දවස් දෙක තුන ඇඳගෙන 4-5 ඉඳන් උදේ 4-5 ඉඳන් රෑ 11-12 වෙනකම් වැඩ කරනවා. අඩු ගානේ රැවුල කපා ගන්න තියා දත් ටිකවත් මැද ගන්නවා. එහෙමත් නැත්නම් හොඳ ඇටි නා ගන්න තියා කබඩික යන්න මූණ හොද ගන්නවත් හොඳට මූණ හොද ගන්නවත් වෙලාවක් පහසුකමක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද සහෝදරවරුනි? අවුවට වැස්සට පින්නට ඔරොත්තු දෙන්න ඕන. ගහයිර කොටයිර දිගයිර ඩබල්ිර මේ හැම ඉරක් ගැනම බලා ගන්න ඕන. දඩකොළ නඩු ඔබ විසඳ ගන්නත් ඕන. ඒ මදිවට මාර්ගස්තේ අනපිලිපදින්නත් ඕන. මේ සේරම කෙරුවා වල් ලස්සේ අපි කම්පන් ගෙවන්නත් ඕන. ඉතින් සහෝදරවරුනි, අපිට පුළුවන් යහපත් පොදු ප්‍රවාහන සේවාවක් කරන්න. ඕ මට එනවා සද්දේ. මේ බලන්න ඕන් වෙන්න එපා බන්තු. පුළුවන් නම් තව පොඩ්ඩක් ඔය දොස්තර කොන්දේකට කිට්ටු කරපන්කෝ. ඔය ෆෝන් එක ඔන්න එකේම දීලා නොතේන නුගේ පැත්තට හරවපන්. මං අහගෙන ඉන්නවා. මොකද ඔය මහත්තුරු වැඩ කරන බස් ප්‍රධාන නගර කීපයක් පහු කරගෙන තමයි ප්‍රධාන නැවතුම් පොළට එන්නේ. ඔය අතර වාරයේදී එක දවසකට අපි කී දෙනෙක් නම් පිරිසක් දකිනවා. විවිධ ජාති, වයස් කණ්ඩායම්, විවිධ මෝස්තර රැකී රක්ෂාවල් කරන අය. පොඩ්ඩක් උන්නෝයේන සෙනඟ අතරින් අඳුර ගන්න බලන්න. අපේ මේ සමාජයට අවුලක් කරන්න මේන පිරිසක් ඉන්නේ. ඒ සමහර අය ඉපදිලාම ඉන්නේ මේ රටට, ආගමට, ජාතියට වින කරන්නම තමයි.